ගරු හාමුදුරනේ, සම්මා සම්බුදු සරණයි. මම කීර්තිසේන නම්බර් 174 මාබිම හෙගියන්තුරුව බතරවත්ත. මම සිරිමාමා වහන්සේ 21 දින බැහැදකින්නායි. මං කයිපන්ති වහන්සේ දෙසු මේ දේශනා කළ පරිදි කවිපන්තිය සකස් කරලා දිනවා. ගර්භියතුන් මට සමා වෙන්න කියලා කියනවා. මේ කවිපන්තිය ටේප් වට්ස්ඇප් එහෙම මට හමුදුර තේරෙන්නේ නැහැ. මේ මගේ ඥාතිවරිය ටේප් කරන්නේ. ඉතින් වහන්සේට යායවයි මොනවාරි මෙතන ප්‍රශ්නයක් තිබ්බොත් නීතිමය හරි මොන ප්‍රශ්නයක් කරේ තිබ්බොත් වහන්සේ දන්නවස් කරලා වදිනවා. මේ ඕන දේර කේඩි තිරි දෙන කියන මං ඉන්නවා. මට කන්දරිය පේන්නේ නැහැ. නංගි හරියට කියනවා වැරදිද කියලා වහන්සේ හරි හරි ගස්සගෙන එදාගෙන කියනවා. තිස් දකුණු විහිදා බුදු සිරුර දිලෙනවා, දෙසුව දහම් පද හිමිය නිලොව බබලනවා, කාවත දරමින් හිමිවරු මේ සතුන රකිනවා, සාදු කියා අපි මුනි පාසි පතුල වඳිනවා, සාදු කියා අපි මුනිපා පතුල වඳිනවා, සාලවනේ ලුම්බිනිසල් උයනම වෙනවා, මේ හෙළන් දෙරණද නොනිමි බුදු රැත් විහිදෙනවා, බුදු බව ලැබුමොට විවරණ දුම් අවසිහි වෙනවා, තම පුතුව පුතුට වැන්ද සුදවුන් මා රජු නමදිනවා, මා මාය කුසින් බිහිවී මල් මත ඇවිදිනවා, පත්න් වගතවුතන් කුමරුගේ පෙර නිමිති කියනවා, පින්වත් කුමරුන් පිරිසිදුවත් ලෙස අමතනවා, ගෞතම නාමෙන් බුදු වී මුළු තිලොව දිලනවා, බුදු බව නැතිනම් පුතු සත්විති පදවි ලබනවා, බැලුව පෙර නිමිති බමුණන් රජුට කියනවා, එය අසා තුටුව පිය රජු මේ විලස සිතනවා, රජ සැපත දෙන්න දිවි මාලිග තුනත් හදනවා, මේ ඇසල මයේ පොහොය දිනේ සඳ බැබලෙනවා, කන්තක අතුතමගින් චන්නව එහි කැඳවනවා, පුතුරා උලටත් කිරි කැටි මුල මුව මඩල බලනවා, නේ රංජන ගංගාවින් තම අසුපන්නනවා, රන් අතිපතගෙන කුමරුන් කෙස් කලඹ කපනවා, ආපසු යන්නට චන්න ඇමති හට අන දෙනවා, දුකවාව ගන්න බෑ ඇයලය පැලිලා මැරෙනවා, සය වසරක් බෝසත් ගුණයෙන් තපස රකිනවා. වැරදුන මේ කවි සේරම මං ඕක නැතුව කියන්න මේ කවි. බුදුහා මුදුරුවනි සම්මාම බෙදු තුන්ලෝ තිලක වූ අපේ මවුම් පියන් බඳු උදයට හවස මෙන් දහවල පාන පිදු ගෞතම බුදු සසුන මහසාගරයේ බඳු